තාරුස් කැෆේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි පාට රස කොකිස් හරියට හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි ඔයාලට කියන්නම් කොකිස් අච්චුවක් කොහොමද හරියට පදම් කරගන්නේ කියලා. පළවෙනි පාරට හදන අච්චුවක් නම් ඒක අනිවාර්යෙන් පදම් කරගන්න ඕනි. එතකොට මෙතන මේ තියෙන කළු පාට අච්චුව non stick අච්චුවක්. ඒක නම් පදම් කරන්න අවශ්‍ය නැහැ. ලේසියෙන් කොකිස් ටික ගලවනවා. අනිත් අච්චුව නම් අපි පදම් කරගන්න ඕනේ. ඒකට ඔයාලට වතුර එකකට ගොල්ක කෑලි දෙක තුනක් දාලා මේ අච්චුවත් ඒකට දාලා අච්චුව වැහෙන ගානට වතුර දාන්න. ඊට පස්සේ වතුර ටික හිඳෙනකම් මේක ලිපේ තියාගන්න ඕනේ. එහෙම නැතිනම් වාජනයක් ඇලගෙන ඒකට පොල් කුඩු දාලා මේ අච්චුවත් දාලා අච්චුව වැහෙන ගානට වතුර දාලා ලිපේ තියන්න වතුර ටික හිඳෙනකම්. මේ ක්‍රම දෙකෙන් එකක් කරාට පස්සේ ඔයාලා කොකිස් හදන්න යන දවසට කලින් දවසේ හොඳට රත් වෙන තෙල් එකකට මේ අච්චුව දාලා තියන්න. අනිත් දවසේ ඔයාලා හදන්න ගන්න කවුම තෙල් එකේ අච්චුව දාලා තියන්න. දැන් මෙතන අපි අරගෙන තියෙනවා සුදු කැකුළු 2.5 පිටි ග්‍රෑම් 150ක්. ඔයාලා සුදු කැකුළුම ගන්න. එතකොට තමයි කොකිස් වල ලස්සනට පාට අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ 2.5 පිටි ඔයාලට මෝලින් උනත් ගන්න පුළුවන්. ගෙදර හදා ගන්නවා නම් සුදු කැකුළු හාල් පැය දෙක තුනක් පෙඟෙන්න දාලා තියන්න. ඊට පස්සේ වතුර පෙරලා අයින් කරලා ග්‍රයින්ඩ් කරලා හලලා ගන්න ඕනි. ඒ වගේම කොකිස් හදනකොට මේ ගන්න පිටි දෙපාරක් කොටලා ගන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා මෝලින් ගත්තා නම් ඒ ටික හලලා ඊට පස්සේ ආයෙ පාරක් ග්‍රයින්ඩ් කරලා හරි එහෙම නැතිනම් වංගෙඩියේ කොටලා හරි අරගෙන ආයෙත් සැරයක් හලලා ගන්න ඕනි. එතකොට ඔයාලා ගන්න ගෙදර හදාගත්ත තෙතහල් පිටි නම් ඒ ටික එකපාරක් හරලා ගත්තට පස්සේ මේ හලාගත ටික ආයෙත් සැරයක් ග්‍රයින්ඩ් කරලා හරි වංගෙඩියේ කොටලා හරි ගන්න. ඊළඟට තවත් සැරයක් හලා ගන්න. මෙතන අපි කිව්වා තෙතහල් පිටි අපි ගත්තේ ග්‍රෑම් 150ක් කියලා. ඒ කියන්නේ කෝප්ප වලින් ගන්නවා නම් measuring cups 1.5ක්. අපි මුලින්ම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍ය විදිහට කහ පාටට කොකිස් හදාගන්නේ කොහොමද කියලා. ඒක නිසා අපි මෙතනින් ග්‍රෑම් 50ක් කියන්නේ කෝප්ප භාගයක් පිටි වෙනම අයින් කර ගන්නවා. දැන් අපි මේ ගත්ත කෝප භාගෙට එහෙම නැත්නම් ග්‍රෑම් 50ට කහ තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. කහ ගොඩාක් වැඩි කරගන්නත් එපා. ඔයාලට ලස්සන පාටක් එන්න අවශ්‍ය තරමට එකතු කරගන්න. ලුණුත් අපි දැන් එකතු කරනවා. තේ හැඳි කාලටත් අඩුවෙන් රසායනික ලුණු එකතු කරගන්න. ඊළඟට අපි මේකටම සුදු සීනි තේ හැඳක් එකතු කරනවා. මේ සීනි එකතු කරගත්තට පස්සේ අපිට කොකිස් ටික ක්‍රිස්පි ගතියට ගන්න පුළුවන්. දැන් අපි හොඳට මේ ටික මිශ්‍ර කරගන්න ඕනි. දැන් අපි මේකට මිටිකිරි ටික ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මිටිකිරි ගන්නකොට ඒවා දෙපාරක් පෙරලා ගන්න. මුලින්ම අපි මිටිකිරි මේස හැන්දක් දාගන්නවා. අපි තව මේස හැන්දකුත් දාගන්නවා. බලට පේනවා ඇති අපේ කහ ගතිය මදි නිසා අපි තව කහ පොඩ්ඩක් එකතු කරගන්නවා. අපි දැන් මේ හරි පදමට මේක අනාගෙන තියෙන්නේ. අපි එතකොට මේ ගත්ත ග්‍රෑම් 50ට පොල් කිරි ගියේ මේස හැඳි 2යි. මේ පෙන්වෙන පදම එනකන් තමයි ඔයාලා පොල් කිරි දාලා මේක අනා ගන්න ඕනි. මේ මිශ්‍රණය ගොඩාක් උකුවට ගන්න එපා. එහෙම වුණොත් කොකිස් ටික ලස්සනට එනවා වගේ පේන්න පුළුවන්. හැබැයි හපන්න හරිම අමාරු වෙනවා. නිසා මේ අපි පෙන්නන පදම වෙනකන් තමයි අනා ගන්න ඕනේ. අපි දැන් තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තේ දාගෙන තියෙන්නේ. පොල් තේ ටික හොඳට රත් වෙන්න ඕනේ. කොකිස් හදනකොට ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. ගොඩාක් අඩු කරගන්නත් එපා. ගොඩාක් වැඩි කරගන්නත් එපා. මිශ්‍රණයෙන් පොඩ්ඩක් තෙල් එක දාලා බලුවාම මේ ටික ඉක්මනට උඩට එනවා නම් ඒ කියන්නේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. තෙල් රත් වුණාට පස්සේ අපි මේ කොකිස් අච්චුව මේ විදිහට තෙල් එකට දාලා තියන්න ඕනි. තප්පර 10ක් වගේ තියන්න. ඊට වැඩියක් ගොඩක් වෙලා තියන්න එපා. මොකද අච්චුව ගොඩාක් රත් වුණොත් ඒත් මේක හරියට හදාගන්න බැරුව යනවා. අච්චුව ගොඩක් නිවිලා තිබ්බත් අපිට කොකිස් ටික ලස්සනට හදාගන්න බැරුව යනවා. කොකිස් අච්චුව මිශ්‍රණය ඔබනකොට අච්චුවේ මතු පිටටත් මිශ්‍රණය එන විදිහට ඔබන්න එපා. ඒ වගේම කොකිස් අච්චුව තාච්චියට දැම්ම ගමන් අච්චුව තාච්චියේ අඩිය ගෑවෙන්නේ නැති වෙන්න ටිකක් උස්සලා අල්ලගෙන ඉන්න ඕනි තප්පර කීපයක් යනකන්. එහෙම නැතිනම් මේ අච්චුවේ තියෙන බැටර් එක තාච්චිය ගෑවිලා අන්තිමට කොකිස් එකේ සිදුල් හැදෙන්න පුළුවන්. ඊළඟට මේ එන බුබුලු ටිකක් අඩු වුණාම කූරක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් තල්ලු කරන්න. එතකොට කොකිස් එක නිකන්ම ගැලවෙනවා. මේ විදිහට කූරක් පාවිච්චි කරන්නේ නැතුව අච්චුව ටිකක් හෙලෙව්වත් කොකිස් එක ගැලවෙනවා. හැබැයි මේ විදිහට කූරක් පාවිච්චි කරන එක හොඳයි. මොකද අච්චුව හොලවනකොට කොකිස් එකේ හැඩේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කිව්වා වගේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. මොකද ගින්දර ගොඩක් සැර වැඩි වුණොත් එහෙම කොකිස් එක කර වෙනවා. එහෙම නැතිනම් මේක මලක් වගේ දිගෑරෙන්න බලනවා. ඒ වගේම ගින්දර ගොඩක් අඩු වුණොත් කොකිස් එක කර වෙන්නේ නැහැ. හැබැයි ක්‍රිස්පි ගතිය නැතුව යනවා. හරියට පේනවා ඇති ඒක හරි ලස්සනට හැදිලා ඇවිල්ලා තියෙනවා. හැම කොකිස් එකක්ම හදන්න කලින් අච්චුව තෙල් එකේ ඔබලා තියන්න ඕනි තප්පර 10ක් වගේ. අච්චුව බැටර් එකේ හෙබුවට පස්සේ අපි මේ කරනවා වගේ පොඩ්ඩක් අච්චුව හොලවන්න. එතකොට වැඩිපුර ගෑවිලා තියෙන ටික අයින් වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ අපි මේ පාවිච්චි කරන්නේ අලුතෙන්ම ගත්ත කොකිස් අච්චුවක්. ඒකේ කිසිම අපහසුාවක් නැතුව කොකිස් ටික ගැලවෙනවා. අපි ඔයාලට කිව්ව විදිහට මේක පදම් කරලා තමයි ගත්තේ. ඒත් ඔයාලා පාවිච්චි කරන අච්චුව එළෙන ගතියක් තියෙනවා නම් බිත්තරයක් හොඳට බීට් කරලා කොකිස් මිශ්‍රණයට එහෙම නැත්නම් බැටර් එකට එකතු කරන්න. එතකොටත් ලේසියෙන්ම ගැලවෙනවා. හැබැයි මේ වගේ හොඳට පදම් කරලා ගත්තොත් ඇත්තටම බිත්තරයක් එකතු කරන්න අවශ්‍ය නැහැ. මේ කහපාට කොකිස් හදන්න අපි පිටිගත්ත ග්‍රෑම් 50යි. ඒකෙන් අපිට කොකිස් 6ක් හදාගන්න පුළුවන් වුණා. අපි මේ පොඩි පිටි ප්‍රමාණය අරගෙන හදලා පෙන්නන්නේ වලට හැම වර්ගයකින්ම හදන්න ඕනි නිසා. දැන් අපි ඔයාලට පෙන්නන්න යන්නේ බීට් යුෂ දාලා කොකිස් හදාගන්න විදිය. ඒකට අපි තවත් ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා හාල් පිටි. මේකටත් අපි ලුණු තේ හැඳි කාලකටත් අඩුව වගේ දාගන්නවා. මේකටත් අපි සීනි තේ හැඳක් එකතු කරනවා. අපි දැන් පොල් කිරි එකතු කරනවා මේකට මේස හැන්දක්. අපි මේකට බීට් යුෂත් එකතු කරන්න ඕන නිසා පොල් කිරි වැඩි කරගන්නේ නැහැ. පොල් කිරි එකතු කරගත්තට පස්සේ හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනි. අපි දැන් මේ බීට් යුෂ පොඩ පොඩ දාලා මේක ලස්සන පාටක් එනකන් වනා ගන්න ඕනේ. බීට් යුෂ ගන්නකොට බීට් ගෙඩියක් අරගෙන පොත්ත හොඳට සුද්ධ කරලා ඒකට වතුර දාන්න නැතුව ග්‍රයින්ඩ් කරන්න. ඊට පස්සේ ඒකේ යුෂ ටික රෙදි කෑල්ල තියෙන වගේ හොඳට පෙරලා ගන්න. මේ කෑලි අහු වෙන්නේ නැති වෙන්න. ඔයාලට මේ බීට් යුෂ වෙනුවට නිල් කටරළු මල් වගේ දේවල් වලින් ලස්සන පාට ගන්න පුළුවන්. ඒ වගේ ස්වභාවික දේවල් වලින් පාට ගන්නවා නම් හොඳයි කෘතිම වර්ණක එකතු කරනවට වඩා. අපි දැන් මේකට බීට් යුෂ පොඩ්ඩක් එකතු කරනවා. ඔයාලට අවශ්‍ය පාට එනකන් එකතු කරගන්න. ගොඩක් වැඩි කරගන්න එපා. මොකද අපි කහ පාට කොකිස් එක හදනකොට ඔයාලට පෙන්වුවා අන්තිමට මිශ්‍රණයේ පදම කොහොම එන්න ඕනිද කියලා. ඒ පදම ඒ විදිහටම මේකෙත් එන්න ඕනි. මේකට දැන් ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ වෙලාවේ පොල් කිරි තව තේ හැන්දක් වගේ එකතු කරනවා. මොකද අපි පොල් කිරි මේස හැන්දයි එකතු කරේ. දැන් අපිට අවශ්‍ය පාටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ පදමත් හරි. දැන් අපි මේකෙනුත් කොකිස් ටික හදා ගන්නවා. අපි වැඩි මේක කර කරගන්නේ නැහැ මොකද පාට අයින් වෙලා යන නිසා. ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. එලට පේනවා ඇති. අපි කලින් දාගත්ත කොකිස් එකට වැඩිය ඇත්තටම මේක ලස්සනයි. මොකද කලින් එක අපි ටිකක් ලිපේ තියාගත්ත වැඩි. එතකොට ඒකේ පාට තව අඩු වෙලා. අපි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ටිකක් සැරට කොකිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මොකද අවුරුදු කාලේ පැණි රසම කාලා අපිට සැරට කරන්න තාස හිතනවා. ඒ නිසා අපි ඉතුරු පිටි ග්‍රෑම් 50න් ටිකක් සැරට කොකිස් එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි මේකටත් කහ පොඩ්ඩක් දාගත්තා. ඊළඟට ලූත් චුට්ටක් එකතු කරනවා. අපි මේක සැරට හදන්න යන නිසා සීනි තේ හැඳි භාගයක් වගේ තමයි එකතු කරන්නේ. ඊළඟට මිරිස් කුඩු අපි එකතු කරනවා තේ හැඳි භාගයක් වගේ. ඊළඟට අපි මෙතන අරගෙන තියනවා හීනියට ලියාගත්ත කරපිංචා ටිකක්. අපි මේවත් මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. ගොඩක් හීනියට ලියා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් අපි මේකටත් පොල් කිරි ටික ටික දාලා සාමාන්‍ය කොකිස් මිශ්‍රණය එන්න ඕනි පදම එනකන් අනා ගන්න ඕනි. අපි දැන් මේ මිශ්‍රණය හරි පදම අරගෙන තියෙන්නේ. මේක මේ කෑලි කෑලි වගේ වැටෙනවා වලට පේන්නේ කරපිංචා එකතු කරලා තියෙන නිසා. ඔයාලා මේ කොකිස් මිශ්‍රණය සැරින් සැරේ හැන්දෙන් හොඳට මිශ්‍ර කරන්න. මොකද නැත්නම් පිටි ටික අඩියට බහලා තියෙන්න පුළුවන්. අපි පොඩි ප්‍රමාණ වලින් මේ හදන නිසා ඒකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඉක්මනට මිශ්‍රණය ඉවර වෙනවා. ඒ කොකිස් එකත් අපිට හරි ලස්සනට හදා ගන්න පුළුවන් වුණා. ඔයාලට පේනවා ඇති මේ කොකිස් වල බුබුලු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ මිශ්‍රණය හරි පදමට අනාගෙනයි තියෙන්නේ. මිශ්‍රණය ගොඩක් උකු වුණොත් එහෙම බුබුලු එන්නේ නැහැ. හැබැයි මේක හපන්න යනකොට හරිම තදයි. මේ විදිහට බුබුලු ඇවිල්ලා තියෙනවා කියන්නේ මේක හපන්න හරි ලේසි හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. ඒ වගේම ගොඩාක් රසයි. ඒ නිසා මේ විදිහට හදා ගන්න පුළුවන් නම් පොඩි එක්කෙනෙකුට වුණත් එහෙම නැත්නම් වයසක කෙනෙකුට වුණත් පහසුවෙන් මේක රස විඳින්න පුළුවන්. අපි පිටි පොඩ පොඩ ගත්ත නිසා අඩිය ඉතුරු වුණ ටික අපි එකට දාලා තව කොකිස් දෙකක් වගේ හදා ගන්නයි යන්නේ. සමහර වෙලෙද ලස්සන පාටක් එන්න පුළුවන් මේ ටික මිශ්‍ර කරාම. මේ තියෙන්නේ අපේ අන්තිම මිශ්‍රණය. ඒකේලා රෝස පාටක් තමයි තියෙන්නේ. අපි මේකෙන් ටිකක් හදා ගන්නවා. අපි ගත්ත පිටි ප්‍රමාණයෙන් අපිට කොකිස් 20ක් හදා ගන්න පුළුවන් වුණා. 20ට වැඩිය ඇත්තටම හදා ගන්න පුළුවන්. ඒත් අපි පාට වලට වෙන් කරලා ගත්ත නිසා මිශ්‍රණය පොඩ පොඩ තමයි හැදුනේ. එතකොට ඒකේ අන්තිම ටික හැම ගන්න අමාරුයි. අච්චුව හරියට ඔබන්න බැරි නිසා. ඔයාලා කොකිස් හදනකොට කොකිස් අච්චුව හොඳට ඔබා ගන්න පුළුවන් ගැඹුරු භාජනයක් ගන්න. එතකොට මිශ්‍රණය ගොඩක් අහක යන්නේ නැතුව හදා ගන්න පුළුවන්. මේ අයිනෙන් තියෙන්නේ අපි මිශ්‍රණ ටික ඔක්කොම එකට එකතු කරලා හදාගත්ත කොකිස් ටික. ඒකටත් වෙනම පාටක් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ හදාගත්ත කොකිස් වල ලා පැණි රසක් එන්නේ හරිම රසයි. ඒ වගේම ලස්සනයි. කොකිස් හදලා ඉවර වුණාට පස්සේ මේ අච්චුව සබන් දාලා හොදන්න එපා. එතකොට ආයෙත් ඔයාලා කොකිස් හදන්න යන දවසට මේක ඇලෙන ගතියක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අච්චුවත් අපි සබන් දාලා හොදන්නේ නැහැ. ඒ වගේම තමයි කොකිස් අච්චුවට සබන් දාලා හොදන්න එපා. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.